එහෙම තමයි බංකොලොත් වෙච්ච අපේ රටේ ආර්ථික ස්ථායීකරණයක් తాවකාලිකව හෝ නිර්මාණය වෙලා තිබෙනවා. දැන් මේ රටේ ජනතාව දැනගන්නට ඕන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට පෙර මමත් ආර්ථික කවුන්සිලයේ කණ්ඩායම අපේ පක්ෂයේ ආර්ථික විද්වතුන් ගණනාවක් වට කීපයක් IMF එකත් එක්ක සාකච්ඡා කරා. IMF එකට අපි පැහැදිලිවම කිව්වා අපි බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් IMF එකත් එක්ක එකට වැඩ කරන්න. ඒ වැඩ කිරීම පවතින ලෝක ආර්ථික රටාව අනුව ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒක යථාර්ථයක්, ඒක සත්‍යයක්. හැබැයි IMF රාමුව තුළ අපි අලුත් ගිවිසුමකට ප්‍රවේශ වෙනවා. ඒ අලුත් ගිවිසුම හරහා බදු සූත්‍රය වෙනස් කරන අත ඇති දේ එක පතට විකුණ ගන්න, අත නැති දේ එක පතට අරගන්න. දැන්ම යන්න dasathamarket.lk එකට. dasathamarket.lk නැති දෙයක් නැති තැනක්. ජනතාව අපිට පටවන බදු බර අඩු කරන අපි එක වට ගණනාවක් IMF එකට ප්‍රකාශ කරා. අපි කිව්වා අපි ඉදිරිපත් වෙන්නේ ජනාධිපතිවරණයට ජනතාවගෙන් ඒ උදෙසා ජනවරමක් අරගෙන IMF රාමුව තුල ජනතාවට පීඩනකාරී බදු සූත්‍රය වෙනස් කරලා ඔබගේ කරපිට පටවපු බදු බර ලිහිල් කරන්න, අඩු කරන්න. දැන් අපි යම් කිසි අවබෝධතාවයකට IMF එකත් එක්ක ආවේ විපක්ෂයක් හැටියට. වට ගණනාවක් සාකච්ඡා කරා. දැන් වර්තමාන ජනාධිපතිවරයාට ලැබිලා තිබෙනවා 50% ඉක්මවන්නට බැරි වුණ වැඩිම ඡන්ද ප්‍රමාණය. පවතින ඡන්ද ක්‍රමය තුළ එතුමා ව්‍යවස්ථානුකූල ජනාධිපතිතුමා බවට පත් වෙලා තිබෙනවා. දැන් අපිට අවශ්‍යයි මේ රටේ ජනතාව ඒ විඳින මහා දුක, ඒ බදු බර, ඍජු බදු, වක්‍ර බදු දැන් අඩු කරන්නට ඕන. ඒ අඩු කරන එකඟතාවය IMF එකත් එක්ක ඇති කරගන්නට ඕන. අපි දන්න තරමින් කිසිම බදු බර අඩු වීමකට, බදු සූත්‍රයේ වෙනසකට මේ අද මේ මොහොත වෙන තෙක්වත් IMF එකේ එකඟ වෙලා නැහැ. මම අහන්න කැමතියි පොරොන්දුණු බදු බර අඩු කිරීම කවදද ක්‍රියාත්මක කරන්නේ? ඇයි IMF එකට කියන්න බැරි මේ රටේ ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථානුකූලව නිත්‍යානුකූලව පත්තුණු ජනාධිපතිවරයා හැටියට මේ රටේ ජනතාව විඳින මේ දුක ලිහිල් කරන්නට, මේ බර අඩු කරන්නට, මේ පීඩනය අසහනය අවම කරන්නට ඇයි IMF එකත් එක්ක කතා කරලා මේ වෙනස ඇති කරන්නට බැරි? මම ඔබට ප්‍රකාශ කරන්න කැමති පාර්ලිමේන්තු බහුතරය සමගි ජන බලවේගයට මේ රටේ 120,000 පොදු ජනතාව ලබා දෙනකොට අපිට පුළුවන් ඒ දේ IMF එකත් එක්ක ඉෂ්ට කරන්න. පෙර සාකච්ඡා වාර ගණනාවකදී අපි අවබෝධතාවයක් ඇති කරගෙන තිබෙනවා IMF එකත් එක්ක. කුමන සංවිධානයක් හෝ වේවා, කුමන ජාත්‍යන්තර ආයතනයක් හෝ වේවා, කුමන රටවල් කණ්ඩායමක් හෝ වේවා මේ රටේ ජනතාව කතිරේ මනාපේ කැමැත්තෙන් තමන්ගේ මතය පළ කරනකොට
ඒ ජන මතයට අපි හැමෝම ගරු කරන්නට රට තුල විතරක් නෙමෙයි ඒ ජාත්‍යන්තරේ ඒ ජනතාවගේ මත විමසුම හරහා නිර්මාණය වෙන ඒ වර්මට වටිනාකම දෙන්නට අගයක් දෙන්නට අනේ නිසා මම ඔබ සිළු දෙනාටම කියන කැමතියි තමුන්නාන්සලා ඍජුබදු වලින් බැටකන මධ්‍යම පන්තිය 106 සිට 136 දක්වා මහා බරපතල පීඩනකාරී බදු සූත්‍රයක් තුලින් දුකටපත් වෙලා සිටින මධ්‍යම පන්තිය සුළු මධ්‍යම පන්තිය රාජ්‍ය සේවා නිලධාරින්ගෙන් කොටස මේ බදු බර තුලින් මහා පීඩනයකට ලක් වී සිටින මොහොතක මම ඔබට වගකීමෙන් කියන්න කැමතියි IMF ගිවිසුම ඒ IMF පුළුල් රාමුව තුල ඉඳගෙන වෙනස් කරන්න පුළුවන් එකම කණ්ඩායම එකම වැඩපිළිවෙල එකම දර්ශනය තිබෙන්නේ වෙන කාටවත් නෙවෙයි සමගි ජන බලවේගයටයි කියන එක මම තමුන්නාසෙන් ප්‍රකාශ කරනවා තවත් සමහරක් ප්‍රශ්න කරන්න පුළුවන් ජනාධිපතිවරයා එක පැත්තක පාර්ලිමේන්තු බහුතරය තවත් පැත්තක මේක කරන්න පුළුවන් දෙයක් දැන් මම ඔබගෙන් අහන්න කැමතියි පක්ෂ ભેද පැත්තක දාන්න මේ රටේ සමස්ත ජනතාවට කියන්න පුළුවන්ද අපි පටු දේශපාලන ක්‍රියාත්මක කරනවා කියලා කිසිසේත් නැහැ අපිට වටින්නේ අපේ රට අපේ මාතෘභූමිය ලක්ෂ 220ක් ජනතාව රටේ ජනතාවගේ උන්නතිය අපි ප්‍රමුඛ ස්ථානය ලබා දීලා කටයුතු කරමු තමන් බලයටපත් උනේ මොන පක්ෂෙන්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ කුමන පක්ෂයකින්පත් උනත් රට දය වෙනුවෙන් කළ යුතු යුතුකම් සම්භාරය ඉෂ්ට කරන්න පුනුල් රාමුවක් තුල කටයුතු කරන්න ඒ පුනුල් මානසිකත්වයක් තුල වාද ભેද නොතක රටට විය යුතු යුතුකම මොකක්ද රටට කෙරෙන්න ඕන දෙයක් මොකක්ද අන්න ඒ උදෙසා කටයුතු කරන්නට ඒ පෞරුෂත්වයේ හැකියාව තිබෙන්නට ඕන මම පැහැදිලිව කියන්න කැමතියි රට දය වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු බහුතරයට පුළුවන් අනුරකුමාර දිසානායක ජනාධිපතිතුමත් එක්ක එකට වැඩවෙනවා ඒක කිසි ගැටලුවක් නැහැ එකට වැඩ කරලා අපේ හැකියාව දක්ෂතාවයේ කුසලතාවයේ ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කිරීම සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමේදී වේගවත් සංවර්ධනයකට රට යොමු කිරීම ඒ හැම කාර්යයකදීම අපිට එකට වැඩ කරන්න පුළුවන් ඒ වගේම මම ඔබට කියන්න කැමතියි විශේෂයෙන්ම මේ අවස්ථාව රාජ්‍ය සේවයේ නිරත වී සිටින ඒ සියලු දෙනාටම අපි කිව්වා 57,500 අවම වැටුප අපි ලබා දෙන්න ඒ ලබා දෙන දීමනාව 10,000 සිට 25,000 දක්වා වැඩි කරන සාමාන්‍ය වශයෙන් ගත්තොත් රාජ්‍ය සේවක වැටුප 24 කින් වැඩි ඒ වගේම පීඩනකාරී බදු සූත්‍රය 106 සිට 136 දක්වා ක්‍රියාත්මක වෙනකොට අපි ඒක 101 සිට 124 දක්වා අඩු කරනවා. හැබැයි රටේ ජනතාව කිව්වා උවිත වැඩිය හොඳයි මාස 6න් 6ට පඩි වැඩි කරන මාලිමාවේ පඩි සූත්‍රය. දැන් මොකද වෙලාද? දැන් අපිට අහන්න ලැබෙනවා රජයේ පැත්තෙන් පඩි වැඩි කිරීම ගැන නම් කතා කරන්න එපා මහා භාණ්ඩාගාරයේ තත්ති දිහා බලලා තමයි ඒව ගැන හිතන්න වෙන්නේ කියලා. දැන් විශාල වශයෙන් කතිර ගැහුවනේ
මාස 6න් 6ට පඩි වැඩි කරගන්න. දැන් එක වැඩි කිරීමක් සිදු වෙනවද කියන ප්‍රශ්නය දැන් උද්ගත වෙලා තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු බහුතරයක් නිර්මාණය වීම තුළ රට තුල උද්ගත වෙන්නේ අර්බුදකාරී තත්ත්වයක් නෙවෙයි. ඔබගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන රටේ අතිමහත් බහුතරයක් එකට එකතු වෙලා කටයුතු කරන ජනහිතකාමී ජනතාවාදී පොදු ජනහිතකාමී යුගය. අන්න ඒ යුගයේ ක්‍රියාත්මක කරන්නට හෝමාගම මැතිවරණ කොට්ටාසේ සියලු දෙනා දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.